විශේෂයෙන්ම අපි අවබෝධ කරගන්නට ඕන මිහින්තලා රජමහා විහාරස්ථානයේ එහි උන්නතිය වෙනුවෙන් 2023 දෙසැම්බර් 10 වෙනිදා වෙනකන් ලොකු කාර්යභාරයක් ඉෂ්ට කරා නිලධාරීන් 286ක් හිටියා. ඉතින් අත්ත වශයෙන්ම මම ඉල්ලීමක් කරන ප්‍රමිත බණ්ඩාරතෙන්නකෝන් මැතිතුමාගෙනුත් අලස් මැතිතුමාගෙනුත් ඒ වගේම විදුර වික්‍රමනායක මැතිතුමාගෙනුත් මිහින්තලා පොදබිම රැකගන්නට ආරක්ෂා කරන්නට සුවිශේෂී කාර්යභාරයක් කරන අපේ ගෞරවනීය නායක ස්වාමින්වන් වහන්සේට ඒ ලබා දිය යුතු පහසුකම් ටික ලබා දෙන්න ගිනුම් කාර්ක සභාවට ආයතන 836ක් තිබෙනවා. අපි අවුරුදු 10-15 පැරණි වාර්තා තමයි විමර්ශනය කළේ. දැන් අපි 2015 ඉඳන් මේ දක්වා ප්‍රථම වතාවට අපි 2023 වාර්තාව මේ මාසේ නොවැම්බර් මාසයේට පෙර මේ ආයතන 836ෙම අපි ඉදිරිපත් කිරීමට අපි කටයුතු කරනවා. මේ රාජ්‍ය ආයතනවල කාර්යක්ෂමතාව වැඩි කිරීම සඳහා රාජ්‍ය ආයතනවල ආදායම වැඩි කර ගැනීම සඳහා ඩිජිටල් කරණයෙන් තොරව මොන නීති රීති ගෙනාවත් මම හිතන්නේ මේ කටයුත්ත කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ. කියන කියන පදයට නටන රූකඩ රජයක් අපිට වැඩක් නැහැනේ. මේ මම අහන්න කැමති මේ දේපල බද්ධ ක්‍රියාත්මක කිරීම මේ IMF එක පිට උඩ දාලා ඇත්ත වශයෙන්ම රාජ්‍ය ආදායම කාර්යක්ෂමව ලබා ගැනීමේ ක්‍රමවේදයක් සකස් කරන්නේ නැතුව මේ රටේ ධනවතුන් ධනකුවේරින් ගජමිතුරු ධනවාදයේ නියැලෙන ක්‍රෝනික කැපිටලිස්ට් ගණනාවකට ණය කපා හැරලා තියෙනවා බිලියන 800කට ආසන්න ප්‍රමාණයක්. අලගෙනවත් ඉක්මන් කරන්න නැතුව. දැන් විශේෂයෙන්ම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ පනත තුලින්ම තියෙනවා අවුරුදු 15ක් යනකම් බදු ගෙවන්න නැතුව ඉන්න පුළුවන්. ඉතින් අපි කතා කර කර ඉන්නවද අපි වැඩක් කරනවද කියන එකයි අපි තීරණ ගන්න ඕනේ. IMF ගිවිසුම පරිශීලනය කෙරුවාම ඒ දේපල බද්ද එක ගේකට සීමා කළා නැහැ. සියලු ගෙවල් වලට අය කරන්න පුළුවන් කියලා තමයි IMF ඉක්‍රීමෙන්ට් එක කියන්නේ. ඊයේ ජනාධිපතිතුමා එහෙම කිව්වා. ලැමතිවරයා හැටියට පැහැදිලි ප්‍රකාශයක් කරා. ඉතින් ඒක පිළිගන්න. ජනාධිපතිතුමාට ඇවිල්ලා කිව්වේ IMF ඉක්‍රීමෙන්ට් එකේ ස්පිල්ල පාපිල්ලක් වෙනස් කරන්න බෑ කියලා. ඒකත් එතුමා කොහොමද ඒක? එතුමාගෙන් ඊය අහගන්න. එතුමාට කිව්වේ මුදල් ලැබිතුරුත් කිව්වා මේක වෙනස් කරන්න බෑ කියලා. මහා බැංකුවේ පරිවැඩි කිරීම සම්බන්ධයෙන් කමිටුවක් පත් කළ තිබුණා. මූලික වශයෙන් මහා බැංකුව ඉහළ නිලධාරීන් සහ පහළ නිලධාරීන් සියලුම දෙනා එක කලෙක්ටිව් ඇග්‍රීමන්ට් එකකට මේ කරපු දේ වැරදි කියලා. හැබැයි ඕන් කියලා තියෙනවා 2025 කරන අර විශේෂ විශ්ලේෂණයෙන් යම් කිසි විදියකට සිග්නිෆිකන් වෙනසක් කරන්න ඕනේ කියලා හිතනවනම් ඒ වෙනස කරන්න අවස්ථාව ලබා දීලා තියෙනවා කියලා. මේ වார்த்தාව අනුව ඇත්ත වශයෙන්ම මහා බැංකු නිලධාරී ඉල්ලාස් වෙන්න ඕන. කොච්චර පරිවැඩි කරගත්තත් පාර්ලිමේන්තුව අනිවැදේ තියෙන්න ඕන. ඒක සංවිධායක තමා රීති ප්‍රශ්නයක් නෙවෙයි. ඔබතුමා රීති ප්‍රශ්නයක් තමයි පාර්ලිමේන්තුවේ මුදබලෙදීනේ. මහා බැංකුවේ දැන් ඉන්න අධිපතිවරයා ඔහු තමයි රට බංගලොත් වෙලයි කියලා අත්නොමතිකව ප්‍රකාශයට පත් කරපු කෙනා. එතකොට ඔහු ඇතුළු මේ නිලධාරීන් සම්බන්ධයෙන් ගන්න පියවර මොකද්ද? මෙතන විවාදයකට යන අවස්ථාවක් නැහැ. හැබැයි දැන් මෙතන වෙලා තියෙන ගැටලුව ඇවිල්ලා මහා බැංකුවේ පඩි සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට තියෙන බලය වගකීම කුමක්ද කියන එක. ඒක මට අදාළ දෙයක් නෙමෙයි. පාර්ලිමේන්තුව තීරණය කරන්න වෙනවා අර පනත වෙනස් කරනවා නම් ඒක වෙනස් කරලා ඒ අවශ්‍ය බලය ලබා ගන්න. නමුත් දැන් තියෙන නීතියට අනුව මහා බැංකුවට බලය තියෙනවා තමන්ගේ පඩිය පිළිබඳව තීරණයක් ගන්න. සමහරක් අයට අපි වගේ මම වගේ මුජිබර් රාව මමන්තුමා වගේ බුද්ධිකර පත්‍රණ මන්තුමාව ඇතුළු විපක්ෂයේ බහුතරයකට විභජ්‍යගත මුදල් සතයක්වත් ලැබිලා නැහැ. මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විපක්ෂයේ ඉන්න බහුතරයේගේ වරප්‍රසාද කඩවීමක් වෙලා තියෙනවා මේ ප්‍රතිපාදන නොලැබීම තුලින්. ගත්ත අයටත් දැන් අපහසුතාවයකට පත් වෙලා තියෙනවා. එහෙම අපහසුතාවයකට පත් කරන්නත් දන්නේ නැහැ ජනාධිපතිතුමා මේ විදියට බෙදුවේ. ඒකින්ද කරුණාකරලා ඔක නැත්තම් දැන් ඔව් සබන් නායකතුමනි මේක පැහැදිලි කරන්න නැත්නම් වැරදි මතයක් මේක යනවා. මේක විපක්ෂයේ ඒගොල්ලන්ගේ මතය කතා කරා ඒක වැරදි. පෞකේ අරගලේ කාලෙත් කිව්වේ මන්ත්‍රීවරු තමන්ගේ උමනායපාකම් ඉටු කරන්න ප්‍රතිපාදනය වෙන් කරනවා ජනතාවගේ අවශ්‍යතා ඉටු වෙන්නේ නැහැ කියලා. ඒ නිසා තමයි ග්‍රාමීය කමිටු හඳුන්වලා දීලා ග්‍රාමීය කමිටු වල යෝජනා ටික ගෙනල්ලා ප්‍රාදේශ සම්බන්ධීකරණ කමිටුව දාලා අනුමත කරගත්තේ. එතකොට විපක්ෂයේ මන්ත්‍රීවරුන් ගෙව්වත් ඇටිලා තියෙනවා. ගම්පා වැටලා තියෙනවා වගකීම් මෙතුමල්ල ඉන්නේ. මේගොල්ලෝ මේ මිනිසුන්ව මගහැරලා බොරුවට කයිය ගහනවා මෙතෙන්ට ඇවිල්ලා. කරුණා කළා ඔතන ඔය කෑකෝ ගහලා නතර කරන්න. තමුන්නාන්සලා රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.